අයිබෝවන්. අපේ හෙළවෙදකමේ අනුහස් තවමත් අපේ රටේ බොහෝ දෙනෙක් අඳුරන්නේ. ඉතින් මේ නිසාවෙන්ම සමහර විට විවිධ ප්‍රතිකාර ක්‍රමවේදයන් වලට යොමු වෙනකොට අපි වැරදි ප්‍රතිකාර ක්‍රමවලට යොමු වෙලා පීඩා විඳින අවස්ථා තියෙනවා. හැබැයි අපේ හෙළවෙදකම සහ මේ අපේ වෛද්‍යවරුන් හෙළවෙදකම පිළිබඳව දක්ෂ වෛද්‍යවරුන් පිළිබඳව අපි හඳුනනවා නම් මම හිතන්නේ විවිධ රෝගවලට අපිට හොඳ ඔසුවක් හොයාගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි ජීවිත ටිකක් වැඩසටහනේ මේ සුන්දර පරිසරයක ඉඳගෙන අපේ කම ගැන, අපේ හෙළවෙදකම ගැන, අපේ කෑම බීම ගැන සහ අපි මේ රෝගී වෙන්නේ ඇයි කියන එක පිළිබඳව මුල පුරන්න හිතුවා කතා බහකට. ඉතින් අද දවසේ අපි ආරාධනා කළා මේ හෙළවෙදකමේ අනුහස් ගැන කතා කරන්න බොහොම ප්‍රකට හෙළවෙදදුරෙකුට. හොරිවිල ශාන්ත වෙද මහත්තයා, ශාන්ත සෙනවිරත්න වෙද මහත්තයා කිව්වම තමයි හුඟක් දෙනෙක් දන්නේ. එහෙම නැත්නම් හොරිවිල වෙද මහත්තයාගේ පුතුන් දෙදෙනාගෙන් මේ දෙවනි පුත්‍රයා කියලා කිව්වොත් නිවැරදි. මොකද හොරිවිල පාරම්පරික වෙද පරම්පරාවේ ඒ මුල් පුරුක සිඳුනට පස්සේ ඉතුරු වෙනවා පුතුන් දෙදෙනෙක්. ඉතින් ඒ පුතුන් දෙදෙනාම මේ වෙනකොට අපේ රටේ රෝගීන් වෙනුවෙන් සුවහසක් රෝගීන්ගේ රෝගී නිවාරණය සඳහා අප කැප වෙලා ඉන්නවා. දැන් ශාන්ත වෙද මහත්තයාව අපි අද දවසේ සම්බන්ධ කරගත්ත ජීවිත දක් වැඩසටහනින් අයිබෝන් ඔබතුමා බොහොම කාර්යබහුල වෛද්‍යවරයෙක්. නමුත් එතුමා බොහොම කැමැත්තෙන් අපේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වුණා අපේ ජනතාව දැනුවත් කරන්න. මේ හොරිවිල වෙද පරම්පරාව ගැන මම මුලින්ම කැමති වෙද මහත්තයාගෙන් දැනගන්න. ඔව්, අපේ හොරිවිල වෙදකම, මේක හොරිවිල වෙදකම දැන් යන්නේ මුඛ පරම්පරාවෙන්. දැනට අපිට තියෙන්නේ 24ට විතරයි, මේ 24ට විතරයි හොරිවිල වෙදකමේ මේ වෙද පරම්පරාව ගැන තියෙන්නේ. ඒ 24න් පස්සේ මගේ පියා තමයි හේරත්හාමි කියන වෙද මහත්තයා. හේරත්හාමි වෙද මහත්තයා තමයි මේ හොරිවිල කියන එක මුළු ලෝකෙටම මේ දුන්නේ. මේ කියන්නේ අපේ මේ කැඩුම් බිඳුම්, මේ ස්නායු වාත රෝග ගැන පිළිබඳ මුළු ලෝකෙටම දුන්නේ මගේ පියා හේරත්හාමි වෙද මහතා. හොඳයි, හේරත්හාම වෙද මහත්තයාගෙන් පස්සේ උරුම වෙනවා පුතුන් දෙදෙනා. ඔව්, පුතුන් දෙදෙනාට. පුතුන් දෙදෙනාට පස්සේ තාත්තයන් පස්සේ හිටියා මගේ ලොකු සහෝදරයා කරුණානායක වෙද මහත්තයා. කරුණානායක වෙද මහත්තයන් පස්සේ තමයි මමයි මගේ සහෝදරයා වන සේනාබණ්ඩාර වෙද මහත්තයයි. ඒ දෙන්නා විතරයි ඇත්තරම දැන් හරියට හරි හොරිවිල වෙද මහතුරු ඉන්නේ. ඉතින් මේ හොරිවිල කියන එක හැදිච්ච ඇති මම කියන්නම්. හොරිවිල කියන එක ගොඩාක් දුරට මේ දාස්සයන් රජුරෝ, දැන් අපේ තියෙන රිටිගල කියන එක, දැන් රිටිගල කියන එක ඒක ඇත්තට ලෝකයේ තියෙන කියන්නේ ලෝක උරුමයන් වගේ දෙයක් තමයි රිටිගල කියන එක. රිටිගල කන්දේ ඉඳන් අපේ මේ ගම පිටිපස්සේ තිබිලා තිනවා මේ රජමහා විහාරය. ඕකට අපි කියන්නේ දැන් රාමී කියලා කියන්නේ. ඒකට එනකොට සොරු වගේක් හැංගිච්ච විල. සොරු හැංගිච්ච විල, දැන් සොරුන්ගෙන් තමයි වැඩ ආරන් තියෙන්නේ. ඒක තමයි සොරු විල උනේ. ඊට පස්සේ මේ හොරිවිල කියන ගම ඉස්සල්ලා තිබ්බේ මේක මාවඩුණා ගම. මාවඩුණා ගම කියන්නේ මාවඩුණා කියන සෙන්පතිය තමයි මේ හොරිවිලේ සම්පූර්ණම මේ පාලනය කරලා තියෙන්නේ. ඒ මාවඩුණා කියන සෙන්පතියට ඉස්සර තිබිලා තියෙන ඒ අපේ ගමට ගන්ධහාටක්. ඒ ගන්ධහාටෙන් තමයි හැම දෙයක්ම මේ අර සුවඳකම් කෙරෙන්න ඕනේ. දැන් විවාහයක් වුණත් ඒ ගන්ධහාටෙන් කෙරෙන්න ඕනේ. පිටින් විවාහයක් කරනවා නම් දඩ ගහනවා. අන්න ඒ වාගේ ගන්ධහාටක් හොරිවිලට තියෙනවා. ඒ ගන්ධහාටෙන් මම ගන්න ටිකක් කියනවා. සීගිරිය, පොල්ලත්තෑව, විය කැපිල්ල, අර පැත්තෙන් අර යකල්ල, ඒ වගේ තියෙන මේ හුරුළු වැව, ඒ අපිට අයත් ගන්ධහාට තමයි. ගන්ධහාටෙන් තමයි ඉස්සර හැම දෙයක්ම කෙරෙන්න ඕනේ. නෑ දෙයක්ම එන්න ඕනේ. විවාහයක් වුණත් විවාහය බැඳගන්න, කසාද බැඳගන්න ඕනේ. එහෙම නැත්නම් වෙන පිටින් කසාදයක් බැඳගන්නම් ඒ මම දඩ ගහන. ඒ වගේ නින්ද ගංගම්. ඒ වගේ හොරිවිල කියන ගම පුදුමාකාර ගමක්. හොඳයි. දැන් ගමක සාමාන්‍ය වෙද මහත්තයෙක් කියලා කිව්වහම පන්සලේ ස්වාමින් වහන්සේ, වෙද මහත්තයා, ඊළඟට ඉස්කෝල මහත්තයා, මෙය හරි පුරෝගාමී ගමක. එතකොට දැන් මේ හොරිවිල වෙද මහත්තයත් අපි දන්න තරමේ මේ අතීතයේ හේරත්හාමි කියන වෙද මහත්තයාගේ ඉඳලාම මිනිස්සුන්ගේ පුදුම භක්තියක්, ගෞරවයක්, ආදරයක් තිබිච්ච මේ පුද්ගලය ඔබතුමාත් ඇතුළුව. ඔව්, ඇත්තම මෙහෙම ගමකුත් තියෙනවා. දැන් ගමට නම් ඇත්තටම මේ ගමට නම් ගොඩාක් දුරට මේ ප්‍රසිද්ධත්වය ඇත්තරම ගමේ වෙද මහත්තයා, ගමේ ඉස්කෝල මහත්තයා, ගමේ වින්නබුවා, ගමේ වෙද මහත්තයා ඇත්තරම මෙහෙම කියනවා ගමට නම් වටින්නේ නැහැ. ඒකේ සබහා ධර්මයේ පරම්පරාවෙන් එන ජම්ම දෙයක්. ගොඩාක් දුරට මේක වටින්නේ පිටට. අපි ගොඩාක් දුරට වටින්නේ පිටට. අර කතාවක් තියෙනවානේ, කඩේ උඩට ගජවරු දාන්නේ නැහනේ, හැමදේම දාන්නේ නැහනේ, සතික සැරයන්නේ දාන්නේ, හැමදේම දානකොට එපා වෙනවා. අන්න ඒ වගේ තමයි ගමට අපි වටින්නේ නැහැ. අර පිටට අපි හොඳට වටිනවා. හොඳයි වෙද මහත්තයා, දැන් මේ වෙදකමත් එක්ක මේ වෙනකොට අපි දන්නවා, අපි
දැන් මේ වෙනකොට දැකලා තියෙනවා. දැන් ඔබේ රෝහල් කොළඹත් රෝහලක් තියෙනවා. එතකොට මේ හොරිවිල ගම්මානෙත් රෝහලක් තියෙනවා. දැන් මේකට මේ විදේශ සිසුන් පවා එනවා මේ අධ්‍යාපනය සඳහා මේ හෙළ වෙදකම ඉගෙන ගන්න. ඔව් මේක දැන් හෙළ වෙදකම කියන එක දැන් ගොඩාක් දුරට එයාලා එන්නේ ගොඩාක් දුර ඉගෙන ගන්න කියන්නේ එයාලා කරන්නේ මේක මේ ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ එයාලගේ උපාධියට ව්‍යාකෘතියක් කරන්නේ. ඒ මගේ ව්‍යාකෘතිය හරියට කොම්ප්ලොන් නැත්නම් එයාලට ඒ උපාධිය හම්බ වෙන්නේ නැහැ. ඒ ඩිග්‍රිය හම්බ වෙන්නේ නැහැ. ඒ සිසුන්ට දැන් ගොඩාක් දුරට මම එංගලන්තේ, ඕස්ට්‍රේලියාව, මේ ජර්මනිය හැම රටකින් වාගේ දැන්ට මම සිසුන් 1500ක් විතර මේ වුණාට මගෙන් මේක හදාලා ගිහිල්ලා තියෙනවා. පුහුණුව ලැබලා කියන්නේ පුහුණුව ලබන්නේ ගොඩාක් දුරට ලබන්නේ මේ හොරිල වෙදකමේ තියෙන හාස්කම්. හාස්කම් ඊළඟ අපි කරන වැඩ කියන්නේ කපන්න නැතුව කොටන්න නැතුව සාමාන්‍ය බටීර වෙදකමෙන් බෑ කියන දේ අපි කරනවා. කරනකොට එයාලට හරි පුදුමයි මේක මෙහෙම කොහොමද කරන්නේ මේවා කරන්නේ කියන එක. නේ හොරිවිල වෙද પરම්පරාව ඒ කාලේ හරි ප්‍රසිද්ධයි කැඩුම් බිඳුම් වලට. ඔව් තාත්තා ගොඩාක් දුරට කැඩුම් බිඳුම් තමයි ගොඩාක් දුරට කරේ. තාත්තයන් තමයි කැඩුම් බිඳුම් කියන එක මේ හොරිවිල වෙදකම මෙයා උනේ. එයින් පස්සේ දැන් මේ වුණා පස්සේ දැන් බෝ නෝන රෝග ගොඩාක් තියෙනවා. බෝ නෝන රෝග අපේ ශරීරය ඇතුලේ තියෙන බෝ නෝන රෝග. අපි ටිකක් උදාහරණත් එක්කම කියමු. ඔව් ඒ බෝ නෝන රෝග වලට ගොඩාක් දුරට ඇත්තටම මේ ලෙඩ වලට බෙහෙත් හොයාගත්තේ මම. දැන් මම මේ මෑතකදී හොයාගත්තා මේ පොතු කබර වලට. ආයුර්වේදේ. ආයුර්වේද පොතු කබර ඔක බටීර වෙදකම කියන සොරයිසිස් කියලා නේද? ඒක හොඳ කරන්න බෑයි කියලා තමයි මට. අනිවාර්යෙන්ම මම හොඳ කරනවා. ඊළඟ මම ආයි අලුතෙන් හොයාගත්ත එකක් මේ ගල් තැලුම් වලට යට කකුලේ තියෙන ගල් තැලුම් වලට බෙහෙත් හොයාගත්තා. දැන් ඉස්සරහට හොයාගෙන යනවා මේ තයිරොයිඩ් වලට දැන් ඉස්සරහට මම බෙහෙත් හොයාගෙන යනවා එකක් කරනවා. මේ බෝ නෝන රෝග ගොඩාක් දුරට ලෙඩ හොයාගත්තේ මම තමයි මේ අපේ දේශීය වෙදකමින් ගොඩාක් දුරට මේ කියලා දුන්නේ මේ අහවල් ලෙඩ කියලා. බෝ නෝන රෝග කියන්නේ එකක් තමයි මේ කොඳු අමාරු දැන් බහුලව තියෙනවා. දැන් ඇත්තට මේ දෙරණ නාලිකාවෙත් මට ඇවිල්ලා 3-4 දිනෙම ඇවිල්ලා මට පෙන්වුවා නිවේද මහත්තයාමගේ මේ කොන්දරේදලා මේ වතිනවා. දැන් මේ වැඩසටහන සහභාගී වෙන්න එනකොටත් අපිට රෝගින් තමයි හම්බ වෙන්නේ. රෝගින් තමයි හම්බ වෙන්නේ මේ වැඩසටහන. ඒ තරමට දැන් මේ කොඳු අමාරු. ඔයක තමයි බෝ නෝන රෝග කියන්නේ මේ කොඳු අමාරු. ඒ කොඳු අමාරු හැදෙන කීපයක් ක්‍රමයක් තියෙනවා. ඉස්සරහට මේ වැඩසටහන් වල කරලා දෙනවා. ඊළඟ තමයි කොඳු අමාරු වගේම තියෙනවා බෙල්ලේ අමාරු. ඒ වගේම තියෙනවා මේ උරේ සමාරු. ඒ උරේ සමාරුවේ උරේ ස්කෝරේට අර කැල්සියම් තැම්පත් වෙලා උරේ සුස්සන්න බෑ, කොණ්ඩේ පීරන්න බෑ, ලයිට් එක ස්විච් එකක් දාගන්න බෑ. ඒ වගේ තියෙනවා. ඊළඟ තියෙනවා මේ අපේ මේ උකුල්ලට. උකුල්ලට දිරනවා. ඔකට කියනවා ඔස්ටියෝපොරොසිස් කියන බටීර වෙදකමේ මේ බෝලේ උකුල් බෝලේ මෙහෙම දිරාගෙන යනවා. දැන් ඒකටත් බටීර වෙදකමේ බෙහෙත් නැහැ. මංගාව තියෙනවා ඒක මං කරන්නේ දිරිල්ල මේ සාමාන්‍ය අවුරුදු 20කට විතර නවත්තලා දෙනවා. ඇතිනේ. අවුරුදු 20කට නවත්තලා ඊළඟ තමයි මේ දනි සමාරු. දනි සමාරු ගොඩාක් තියෙනවා. හැබැයි ගොඩාක් තියෙන දනි සමාරු මේ කාන්තාවන්ට. ඒ වගේම තමයි කාන්තාවන්ට තමයි ගොඩාක් දුරට මේ ලෙඩ තියෙන්නේ. දැන් මම ලෙඩු 100ක් බැලුවොත් සාමාන්‍ය 25ක් විතර තමයි මේ පිරිමි පාක්ෂය වෙන්නේ. කාන්තා පාක්ෂය ඉතුරු 75ම ඉන්නේ කාන්තා පාක්ෂය. දැන්ට ගොඩාක් දුරට මේ අපේ මේ ලංකාවේ ගොඩාක් දුරට මේ කාන්තා පාක්ෂයට තමයි වැඩි හරියක් ලෙඩ තියෙන්නේ. හිතන්නේ අපි ඉස්සරහදි කතා කරමු. දැන් මේ වගේ ලෙඩ රෝග හැදෙන්නත් හේතු කාරණාත් බලපානවා අපේ ආහාර වත් පිළිවෙත් ඒත් එක්කම අපේ ජීවන රටාවේ තියෙන වෙනස්කම් අපි අපේ වෙද මහත්තයාගෙන් ඒවත් ඉස්සරහදි මේ දැනගනිමු. දැන් මේ 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 බෝ නොවන රෝගවලදී මේ වැඩිපුරම දකින්න ලැබෙන තත්වයන් වලදී අපි ඉදිරියේදී කතා කරනවා වෙන් වශයෙන් මේ රෝග තත්වයන් වලට මොනවද කරන්න පුළුවන්, දේශීය වෙදකමේ හෙළ වෙදකමේ මොනවද කරන්න පුළුවන් කියන දේ. හැබැයි දැන් මහත්තයා අපි බලාපොරොත්තු වෙනවා අර උණ හෙම්බිරිස්සාව හැදුනහම ටක් ගාලා බේත් පෙත්තක් බීලා අපි ටක් ගාලා සුවයක් බලාපොරොත්තු වෙනවා වගේ මේ වෙදකම කරනකොටත් මේ ඉක්මනින් හොඳ වෙයි කියලා. ඔව් දැන් එහෙම ඉක්මනට සුව වෙන ලෙඩ තියෙනවා. දැන් බැරිවත් තියෙනවා. දැන් බැරිවත් තියෙන දැන් ගොඩාක් දුර දැන් එන අපි මේ කොඳු අමාරු වලට ඇත්තටම මේ මාස 5ක් ඕනේ නිට්ටාට වෙන්න. ඒ කොඳු අමාරු වල තියෙන ලෙඩුත් ඒ වගේ තමයි. මේ සාමාන්‍ය පැය 24න් තමන්ගේ වැඩ කරගන්න පැය 23යි මේ පැයයි. ඉතුරු පැය 23 වගේ විවේකී ඉන්න ඕනේ. නැත්නම් මේ කොඳු අමාරු දින හොඳ වෙන්නේ නැහැ. මේවා වෙන්නේ ඒවා ඇත්තටම ස්නායුනේ, ස්නායු තෙරපීම. ආන් ඒ වගේ ලෙඩ වලට ඇත්තටම ගොඩක් කල් ඕනේ. මේ උකුල්ලට දිරණේ වට කල් ඕනේ. දවස කැඩුම බිඳුමක් වුණා නම් දවස් 15යි මාසෙයි. සමහරක් කාටි පොඩි ළමයි කෙනා දවස් 10යි හොඳ වෙනවා. හැබැයි මේකත් මම හිතන්නේ හරියට වෙදකම කරන්නත්. ඔව් හරියට ඔව් දවසෙන් දෙකෙන් කරන්න බෑ. හරියට වෙදකම කරන්න ඕනේ. ඒකයි මේ හොරීල වෙදකම කැඩුම් බිඳුම් වලට ගොඩාක් දුරට මේ සාර්ථක වුණේ. අපේ වෙදකමේ තාක්ෂණය හොඳයි. හැබැයි ඒ තාක්ෂණය හොඳයි ඒ වගේ තමයි දැන් ගොඩාක් දුරට මේ හොරීල කියන එක ගොඩාක් දුරට විකෘති කරලා තියෙන්නේ. දැන් හොරීල ගොඩාක් දුරට දැන් මේ හොරීල දැන් ලෙඩුන්ට වඩා ඉන්නේ දැන් වෙද්දු.
අන්න ඕක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. මට හොරිවිල වෙද මහත්තයා නමින්ම වෙන වෙන වෛද්‍යවරු තියෙනවා. වෙන වෙන තැන්වල තියෙනවා මේ අර මේ මේ ඇත්තටම හැමතැනම මේ මේ හොරිවිල වෙද සාපු තියෙන ඒවට ගොඩාක් දුරට අහු වෙන්න එපා. මම බයින්නේ මේ යන යන මේ රෝගීන්ට මම බයින්නේ. තෝරලා බේරලා නිවැරදි වෛද්‍යවරු තියෙනවා. නිවැරදි වෛද්‍යවරු හොයාගන්න දැන් තාක්ෂණේ තියෙනවා. දැන් රටේ හැමතැනම හැම දෙයක්ම දියුණු වෙලා තියෙනවා. මේවලා තියෙන ඇතියදී මේ හොයාගන්න අපිට පුළුවන් නේ. මේ කොහරි බෝඩ් එකක් දැක්කම අපේ ගෙදරටත් පස් පාගුව නැති වුම් වෙද මහත්තුරු දැන්. ඔන්න ඕකනේ වෙලා තින්නේ අපේ නෝන මහත්තයෝ. දැන් අනිත් එක වෙද මහත්තයා දැන් අපේ ලංකාවේ මේ වෙදකම කරනකොට ඖෂධ දැන් අපි දන්නවා ඉස්සර නම් මේ ගොඩක් නාගරිකවත් විවිධ ඖෂධ වර්ග අපිට හොයාගන්න ගස්කොලන් තිබුණා. දැන් තියෙන ප්‍රශ්නේ දැන් හුඟක් අය කියනවා මේ නිවැරදි ඖෂධය හොයාගන්න. මම හිතන්නේ හොරිවිල පැත්තේ නම් තවමත් දෙයියන්ගේ පීඩයි කියලා අර ගස්කොලන් ටික වටපිටාවේ ටිකක් හරි ආරක්ෂා වෙලා තියෙනඳ බේත්ේත් හොයාගන්න පුළුවන් ඇති. දැන් අපිට මේ 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 බේත්ේත් හොයාගන්නකොට මේ තියෙන බාධාවන් තිබෙනවද? ඔව් ඇත්තටම දැන් මගේ මේ අහනවා මගේ වෙද පරම්පරාවේ ඊළඟ කාටද මේක දෙන්නේ? මගෙන් පස්සේ මගේ පුතේකට දෙන්නද? මගේ දුවකට දෙනවද? මගේ නාති සහෝදරයෙකුට දෙනවද? නැත්නම් මගේ ඕලෙකට දෙනවද කියලා මගෙන් මේ ගොඩාක් දුරට මේ අහනවා. අහනකොට මම කියන්නේ එකම දේ තමයි මහත්තයෝ දැන් මේ වෙදකම මට කාටවත් දෙන්න බෑ. හේතුව තමයි දැන් තියෙන මේ අපිට තියෙන ප්‍රශ්නේ තමයි බෙහෙත් හොයාගැනීමේ ප්‍රශ්නේ. බෙහෙත් ඖෂධ හොයාගැනීමේ ප්‍රශ්නේ. හරි බෙහෙත් හොයාගැනීමේ ප්‍රශ්නේ. ඉතින් මේ අර අර ඉස්සලා මම කිව්වනේ දැන් මහජනතාවත් ඒවනේ හරි හොරිල වෙද මහත්තයා හොයාගන්න එක ප්‍රශ්නේ තියෙනවානේ. ඒ වගේ තමයි මට තියෙන්නේ මේ හරි බෙහෙත හොයාගන්න බෑ. ඒ හින්දා මම කියන්නේ දේශීය වෙදකම රැකගත යුතු නම් වනාන්තර තිය යුතුයි. දේශීය වෙදකම රැකගන්න වනාන්තර තිය යුතුයි. ගස්කොලන් ටික පරිසරය යුතුයි. හැම නගරයකම හෝ හැම ප්‍රාදේශීයකම කාර්යාලයක හෝ ඔසු වෙනක් දැමිය යුතුයි. හැබැයි මේ අක්කරයක් දෙකක් නෙමෙයි අක්කර 25ක 50ක ඔසු වෙනක් රැදිය යුතුයි. මම හැම වෙලේම හැම රජයකටම කියන්නේ මේ හැම වෙලේම ගියත් අමිති මැතිවරු හැමුණා කියන්නේ ඔසු යම් ව්‍යාකෘති අපිට දෙන්න. මේවා දෙන්න හදන්න. මේවා කරන්න. දැන් මොකද කැලෑ එලි කරලා මේවා කරලා බෙහෙත් ಜಾති කිසිම දෙයක් හොයාගන්න දැන් නැහැ නෑ. දැන් පොල් පලා පැලෑ හොයාගන්න නැහැ. ඉස්සර අපි එහෙමනේ මේව ගියොත් මේ අතින් අහුරක් පොල් පලා ගලවගෙන. දැන් පොල් පලා පොල් පලා නැති දෙයක් නැහැ. ඉරමුසු ඈ ඒ වගේ අපිට උමුණාගෙන එදිනදා උමුණාගෙන බෙහෙත් ಜಾතියක්වත් දැන් හොයාගන්න නැහැ. ඒ තරමට දැන් හරි දුලයි. මම කිලෝමීටර් සාමාන්‍ය 100ක් 150ක් විතර යන වාහනේ ගෝලිය දෙන්නකුත් එකෙන් දාලා තමයි මේ බෙහෙත් හොයාගෙන ඉන්නේ. දැන් යහල පහලත් නැහැ. අපේ රිටිගල තියෙනවා. රිටිගල තියෙන එක අපි විනාශ කරලා බෑ. ඒක අපේ සම්පත්. ඒවා අපි රැක ගන්න ඕනේ. මොකද අනාගතේ මේ මේ ළමයෙකුට බෙහෙත් පැලයක් හරි කියලා දෙන්න තියෙන්න එපේ. අන්න ඒ හින්දා තමයි මම කියන්නේ හැම නගරයකම ඔසු යම් ව්‍යාකෘතියක් සෑදිය යුතුයි කියන එක. හොඳයි වෙද මහත්තයා දැන් සමහර බෙහෙත් වර්ග අපි පිටරටිනුත් ගෙන්නනවා නේද? ඒ ගැනත් අපි ටිකක් කතා කරමු. ඔව් ගොඩාක් දුරට මේ අපේ බෙහෙත් ගොඩාක් දුරට ඉන්දියාවෙන් ගෙන්නනවා තියෙනවා. ඉන්දියාවෙන් දැන් ගොඩාක් දුරට ඇත්තටම මේ මිල අධිකයි. මිලක අධිකයි හින්දා දැන් අපේ ගම්බද වෙද මහත්තුරු ඇත්තටම හරි අහිංසක වෙද මහත්තුරු ඉන්නේ. මේ මිල මුදල් අය කරන්නේ මේවා කරන්නේ මේවා කරන්නේ අද ඇත්තටම රජයෙන් ඒ වගේ අර ගම්බද වෙද මහත්තුරුන්ට මොනවාරි ආධාරයක් කරලා අර බෙහෙත් හරි වෙදකම කරන්නේ නිකන් මුදලක් නේ නේක මුදලක් කරන්නේ දැන් මම උණක් කරන්නේ ඇත්තටම මේ මේ නිකන් වගේ තමයි මම කරන්නේ බුලත් අතේ මට කීයක් හරි තිබ්බොත් ගන්නවා මිසක් නැත්තම් මං ඉල්ලන්නේ නැහැ නේ ඒ ගම්බද එහෙම තිබ්බේ නැහැයි කියලා අහන්නෙත් නැහැ නේද නැහැ ඒ වගේම තමයි මේ මේ කැඩුම් බිඳුම් සරුවාංග විස වෙදකම ගොඩාක් දුරට අය කිරීම තහනම් ඒකේ සන්නසීම තියෙනවා ඒක කොහින් හරි අපිට ලැබෙනවා කොහින් හරි අපිට ලැබෙනවා අය කිරීම තහනම් ඒවට කොහින් හරි ලැබෙනවා දැන් මේ යන තත්ත්වය අනුව අපිට වෙදකම් විකුණන්න වෙනවා හොඳයි දැන් අපි මේ 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 වෙදකමේදී රෝගියෙක් දැන් ඔබතුමා ගාවට එනකොට ඒ ඒ රෝහල් ගත කරලා යම් ප්‍රතිකාරයක් කරන්න උනොත් ඔබතුමාගේ මේ ඒ ස්ථානවල තියෙන පහසුකම් ගැන අපි කතා කළොත් ඔව් ඇත්තටම රෝගියෙක් එනකොට වෙද මහත්තයාගේ මේ දක්ෂතාවයේ තියෙනවා වෙද මහත්තයා දක්ෂතාවයේ තියෙනවා ඒ රෝගියා කොහොමද එයාගේ මානසික තත්ත්වය මෙයාට සල්ලි තියෙනවද මෙයා කන කරාමු උකස් තියලා දැවිලා තියෙන්නේ ඉඩමක් උකස් තියලා දැවිලා තියෙන්නේ මෙයාට සල්ලි තියෙනවද කියන එක ඒ වෙද මහත්තයාගේ පාරම්පරික ඥාණයෙන් එනවා ඒ ඇවිල්ලා බලලා තමයි අපි යාට බෙහෙත් ටික නියම කරන්නේ මෙයාට මිල මුදල් නැත්නම් අපි බෙහෙත් ටික නිකන් දෙන්න දැනගන්න ඕන මේවා කරගන්න ඒ වගේම මං ගාව නවාතැන් පාසුකම් ගොඩාක් තියෙනවා මේ වාසික ප්‍රතිකාර කරනවා ඒ වගේම මම මේ ගොඩාක් දුරට මේ මේ කියන්නේ මේ ඒවා අය කරන්නේ සාධාරණ ගාණක් අය කරලා ලෙඩට ඔළුව උස්සන්න පුළුවන් විදිහට තමයි මම පොඩි සාධාරණ ගාණක් තමයි මම ගන්නෙ මං එහෙම ගවදවත් මේ මිනිසුන්ගෙන් එහෙම අසාධාරණ විදිහට කරන්නේ නැහැ
වෙද මහත්තයා දැන් සමහර ඒවට අපි දැකලා තියෙන සමහර රෝග තත්ත්වෙන්ර තෙල් අපි ගන්න මේවා මේ සකසන්න ඕනේ. දැන් මේ තෙල් වගේ දේවල් ඔබතුමාම සකසනවද එහෙම නැත්නම් වෙනත් ස්ථානවලින් මිලදී ගන්න අවස්ථාද තියෙන්නේ? මොකද බොහෝ විට අපි දන්නවා සමහර වෙද මහත්තුරු හරියටම මේ තෙල් වලට අවශ්‍ය තෙල් මේ සිඳීම සඳහා අවශ්‍ය ඒ බේත්යේත් හරියටම යොදනවා කියලා. දැන් එහෙම යෙදුවොත් ඒකේ ප්‍රතිඵලත් 100%ක් සාර්ථක වෙනවා. දැන් වෙනත් ස්ථානයක දෙයක් ගත්තොත් එහෙම වෛද්‍යවරයෙක් ඒ ස්ථානයේ සමහරට ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ අයගේ තියෙන වෙන වෙන අවශ්‍යතාවයන් නිසා ඒවා නිෂ්පාදනය කරනවා වෙන්න පුළුවන්. ඔබතුමා මේ ඖෂධ කොහොමද මේ විශේෂයෙන් තෙල් වගේ දේවල් එහෙම නැත්නම් පත්තු බැඳීම සඳහා සමහර මේ බේත්යේත් වර්ග ඔබම ලබා දෙන අවස්ථා අපි දැකලා තියෙනවා. ඒව කොහොමද හරි ගස්ස ගන්නෙ? කොහොමද ඒව හොයාගන්නේ? එහෙම නැත්නම් තෙල් වගේ දේවල් තමන්ගේම ස්ථානයේ තෙල් සිඳීමක් කරනවා? ඔව් ඇත්තටම ගොඩාක් දුරට අපේ නෝන මහත්තයා ආපු ප්‍රශ්නයක් ඔව් ගොඩාක් දුරට හොඳයි. ඇත්තටම තෙල් වර්ග අපිම හිඳ ගන්න ඕනේ. බෙහෙත් වර්ග අපිම හදා ගන්න ඕනේ. ප්‍රතිඵල හොඳ වෙන්නේ ඒකෙන් තමයි. ඒතකොට තමයි මේ දැන් බෙහෙතේ අඩුවක් තියනවා නම් ඒ අඩුව අපිට දැනෙනවා. දැනනකොට ඒක මේ අහවල දේ අඩුයි මේක දාන්න කියලා අපිට කියන්න පුළුවන්. මේවා කරන්න පුළුවන්. ගොඩාක් දුරට දැන් කරන වෙද මහත්තුරු ගොඩාක් කරන්නේ මේවා කරන්නේ ඇත්තටම මේ අලවි සල් වලින් ගන්නවා අරගෙන කරනවා. ඒක ගුණයක් නේ. අපි දන්නේ නැහැ මොනවද දනවා. දැන් ඔය තෙල් වර්ග හිඳින්න තියෙනවා. එක එක කිම් වර්ග තෙල් හිඳින්න තියෙනවා. පොයට පසුදා හිඳින්න තෙල් තියෙනවා. ඊළඟ මේ කුරුල්ල කෑ ගන්න වෙලාවට තෙල් හිඳින්න වෙලාවල් තියෙනවා. පාන්දර. ඊළඟ කුකුලා අඬන වෙලාවට රෑ 12න් පස්සේ තෙල්. රෑ කැලේ මැද තෙල් හිඳින වෙලාවල් තියෙනවා. අන්න ඒවා හිඳගත්තාන් පස්සේ අර ලෙඩට ගුණේ එන්නේ. මේවා එන්නේ. අර තෙල් වල තියෙන අර ඔක්කොම අර ඒවා කැපිලා යන්නේ. අන්න ඒ විදිහට මේවා කරන්න ඕනේ. අපේ පරම්පරාවේ අපිට දීලා තියෙන මේ විදිහට අපි යන්න ඕනේ. නියම ක්‍රමයට යන්න ඕනේ. නැත්නම් ඒක හරියන්නේ නැහැ. කඩේ අරගෙන තෙල් තියනවා. දැන් ගත්තාම කඩයක් ගත්තාම තෙල් බෙහෙත් කඩයක් ගත්තාම සිංහල බෙහෙත් බඩු කඩ ගහම තියෙන බෙහෙත් දැක්කාම මේ කියන්නේ මේ බුද්ධදාස රජුරෝ නෙමෙයි ඊටත් එහා හිටපු රජුරෝ හදපු තෙල් වර්ග තමයි තියෙන්නේ. ඒකම වැඩක් නැහැ. බොරුවට නමක් දානවා, මේවා දානවා. අන්න ඒක තමයි අද මිනිස්සු ගොඩාක් දුරට අර මේ වෙළඳ පොළට හුරු වෙලා ඉන්නේ. මේක විහෙතේ ගුණයක් දන්නේ මොනවද දන්නේ? අපි අර ගැමි කතාවක් දිනානේ. අප්පුවා දිව්වට මාත් දිව්වා කියනවා. ඒ වගේ අරගේ ලේබල් එක ගහලා දිනලා ගන්නවා. එහෙම ගන්න එපා. හොඳ දේ හොයලා බලලා හොඳ දේ ගන්න. මම කියන්නේ ඒකයි. හොඳයි. දැන් අද අපි කතා කළේ අපේ හෙළ වෙදකමේ තියෙන අනුහස්, ඒ අරුමය. ඉතින් අපි මේ පිළිබඳව ජීවිත රිඩක් වැඩසටහනින් ටිකක් වෙනස්ම ආකාරයක වැඩසටහන් මාලාවක් ඉදිරියේදී ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා අපේ ශාන්ත වෙද මහත්මයාත් එකතු කරගෙන. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මේ හෙළ වෙදකමේ අපේ මේ ආයුර්වේද වෛද්‍යවරුන් සොයාගෙන ඒ ගම්මාන වලට ගිහිල්ලා කොහොමද මේ වෛද්‍යවරුන් තමන්ගේ රෝගීන් වෙනුවෙන් හරියට මේ රෝගවලට ඖෂධ හොයන්නේ, කොහොමද හරියට ප්‍රතිකාර කරන්නේ? අපි මේවත් ඉදිරියේදී ඔබට පෙන්වන්නට බලාපොරොත්තු වෙනවා අපේ ශාන්ත වේද මහත්මයාත් එකතු කරගෙන. ඉතින් ඒ එක්කම අපි ඉදිරියේදී මේ විවිධ රෝගවලට විශේෂයෙන් බෝ නොබන රෝග තත්ත්වයන්වලදී ආයුර්වේදයේදී හෙළ වෙදකමේදී කොයි ආකාරයෙන්ද ප්‍රතිකාර කරන්න කියන එක පිළිබඳවත් ඔබව දැනුවත් කරනවා ජීවිත රිඩක් වැඩසටහනින්. එහෙමනම් අදට අපි සමුගන්නවා. ඔබතුමාට බොහොම ස්තුතියි වේද මහත්මයා. අද අපිත් එක්ක මේ වැඩසටහනට එකතු වුණේ හොරිවිල ශාන්ත සෙනවිරත්න අපේ වේද මහත්තයා. එහෙමනම් තවත් දවසකදී අපි එතුමත් එක්ක කතා කරමු, මේ රෝග තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කරමු. සුබ දවසක් ඔබට.